දවසක් කොහල හැමෝටමඒවල් බයලෝජී සත්වාකාරය හා ක්‍රියාකාරිීත්තේ පාඩමේ මුල හිදං කරන වීඩියෝ සිගරෙසි එකක් මේක ඉතින් අදාපි කතා කරන්නේ විද්‍යුත් කන්තුක රේකනය නැත්නම් ECG ගැන එකටම කියන්න ඕනි කලින් වීඩියෝ එකේදී හරදේ සන්නයක පද්ධතිය සහ හර චක්‍රය ගැන පැහැදිලිව කතා කරා ඒවඩයක බලලා මේ වීඩියයක බැලුවනම් යාලට ලේසියෙන්ම මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. හරි අපි කතා කරමු ECG සටහන ගැන. පපුුව මත හෝ ගාත්‍රාවල සමමතුපිට ඉලෙක්ට්‍රරෝඩ තියලා ECG මැසින්නෙන් ගන්න වාර්තාව තමයි මේ ECG සටහන කියන්නේ ඔයාලා හැමෝම දැකල තියෙනවා අර දිගකඩදාසයක් තියෙන්නේ ඉරීරියඳලා මෙන්න මේක තමයි අපේ ECG සටහන අමතර දැනුමට කියන්නම් නිකං මතක තියාගන්න මේ කඩදාසිය තාප සංවේදී කඩදාසියක්. ඊECG මෙසින් එකේ තුඩ රත්වීමෙන් තමයි මේ සටහන හැඳෙන්නේ. මේ ECGී පේපර්රකවඩ නියපොත්තෙන් තද කරලා එහෙට මෙහෙට කළොත් කළුපාටෙන් ඇඳෙනවා අපිට බලාගන්න පුළුවන්. හරි අපි දැන් ඒලෙවලලට අදාළටික කතා කරමු. හර්්චක්‍රේදී ඔයාලට මතකයිද කොටස් තුනක් කතා කරා කර්ණිකාකුංචය පෝෂිකාකුංචේ සහ පූර්ණ හර්ත් විස්ථාරය. ඉතින් කොටස් තුන තමයි මේ ඊG සටහනය පෙන්නන්නේ. ඒ කියන්නේ හර්දේ සන්නායක පද්ධතියේදිකතා කරපු එස්සේ ගැටය මතකයින. මේ එස්සේ ගැටයෙන් නිකුත් කරපු විද්‍ය ස්ඥා අපේ හරදය පුරාගමන් කරනකට ඒ විද්‍ය ස්ඥාවල පැතිරීම තමයි මේ ECG සටහනෙන් පෙන්නන්න. හරි. අපි මේ ECG සටහනේ තරංග වර්ග තුන පැහැදිලි කර ගමු. මේ විදියට තරංග හඳුනගන්න PQRRRSH විදියට තරංගක කොන් නැත්නම් මුළු නම් කරලා තියෙනවා. හරි දැන් මේ මැද තියෙන ලොකු තරංගය තමයි කෝෂිකා ආකුංචේදී ඇතිවන තරංගය. ඔයල දන්නවනේ කෝෂිකාව තමයි ලොකු කාර්යභාරයක් සිද්ධ කරන්නේ. ඒක නිසා, තරංගගේ ලොකුවට පෙන්නුම් කරනවා හොයාල මේ දේවල් සරලව මතක තියාගන්න මන් ආයෙත් කියනවා කලිින් වීඩියෝස් බැලුවනම් මේ දේවල් නිකන්ම ඔළුවට යන ඔයාලාගේ ලිංක එක පහලින් දාලා තියෙනවා හරි මේ සටහනේ කිව්ට වඩ එස් පොඩ්ඩක් පහලින් තියෙන්න්නේ අමතක වෙනුවන දළසටහනක් එකපාරක් අතිං අඳින්න විස්තර මතක් කරගන එක්සෑම්ම එකට යන කල්ම වයාලට මතක හිටිය හරි මේ EECG සටහනෙන් ඉස්ට්‍රක්චර්ට් ප්‍රශ්නය එන්න පුළුවන් මේ පීතරංගය කිව්වා රෙස්තරංගය ටී තරංගය ගැන. හරි අපි පැහැදිලිව මේ දේවල් කතා කරමු. එකටම මේ ව්චන ටික දැනගන්න. ද්‍රැවණය විද්‍රවණය සහ ප්‍රතිද්‍රවණය සරලව දැනගන්න හර්ත් බිත්තියේ අර සිග්නල් යද්දි අපේ හර්ත්් බිත්තියේ සයිලවල ආරෝපන ද්‍රැවවලට වෙන් වෙනවා ඔන්න මෙහෙම මතකතියගමු මෙහෙම එළිය ධනාරෝපන ඇතුළේ රිනාආරෝපන මෙහෙම ද්‍රැවණය වෙලා තිබුන සයිලවලට අර සිග්නලෙක ආපු ගමං අර ධන රිනාආරෝපන මාරු වෙනවා මෙන්න මේකට විද්‍රැවනය කියල තමයි කියන්නේ ඊට පස්සේ ආයෙත් කලින් තිබ්බවිදියට එළිය ධනාරෝපන ඇතුළේ රිනාරෝපන වෙලා තිබ විදියට පත්වෙනය එක ප්‍රතිද්‍රැවණය කියලා කියනවා හරි මේ වචනතුන ගැන සරලව යිඩිය එකක් තියනවදැන් යාලට හරි පීතරංගය කියන්න මොකක්ද මේ වැඩේ පටන් ගන්නේ එස්සේ ගෙටෙන් ඇතිකරන ආවේග වලින් හරි මේ එස්සේ ගැටෙන් ඇති කරන විද්‍යුත්තාවේග කර්ණික බිත්තිය පුරා පැතිරයාම තමයි පීතරංගේ නිරූපණය වෙන්නේ කර්ණිකා විද්‍රවනය වුනා කියලා කියනවා ඇයි එහෙම කියන්නේ අර ද්‍රැවනය වෙලා හිටපු සයිල අර විද්‍යත්තාවේගේ ආපු ගමන් ධනාරෝපන රිනාරෝපන මාර්වෙලා විද්‍රවනය වෙනවා මේ නිසා කර්ණිකා විද්‍රවනය වුණනා කියලා කියනවා. හරි දැංකතා කරමු කිව්වා රෙස් තරංගය කියන්න මොකක්ද අර එස්සේ ගැටෙන් හදපු විද්‍යත්තාවේගේ කර්ණිකාවලට ගිහින් තරංගය හදලා ඊට පස්සෙ මේ තරංගයන්නේ ඒවී ගැටේටනේ මෙන්න මේ ඒවී ගැටයිදන් අර විද්‍යුත්සඥ කෝෂිකාවලට පැතිරෙනවා. එතකොට කිව්වාරිෙස් තරංග කියන්නේ ඒී ගැටේෙන් ආව විද්‍යුත් ආවේග කෝෂිකාවෙ පැතිරිලා කෝෂිකාපේසිවල ඇතිවන විද්‍යුත් ක්‍රියාකාරයත්තුවය තමයි මේ කිව්වාර්ස් තරංගගේ නිරූපණය වෙන්න. කෝෂිකා විද්‍රවනය කියලා කියනවා. හරි, මොකක්ද මේ ටී තරගය ප්‍රතිද්‍රවනය වචනය මතකයිනෙ අපේ කෝෂිකාපේසි ඉහිල්වේමේදී ආරෝපන නැවත මුල්තත්වයට එනවා. කෝෂිකා ප්‍රතිත්‍රවනය වෙනවා. මෙන මේ කෝෂිකා පේසි ඉහිල්වීම තමයි ටී තරගේයේද පෙන්නුම් කරන්න. හරි මේ ඔක්කොම එකතු වෙලා අන්තිමේදි ඊECG සටහන කියන්නේ අපේ හර්දයපුරා එස්සේ ගැටයෙන් ජනනය වන විද්‍යුත්තාවේගේ සම්ප්‍රේෂණයේදී අපේ හරදේ පේශිවල සිදුවන විද්‍යුත් ක්‍රියාකාරිත්වය පෙන්වන තරංග සටහන හරි ECG ගැන මෙතනින් ඉවරයි ඊළඟ වීඩිය එකෙන් රුදුර පීඩනය ගැන පැහැලිව කතා කරනු පුංචෙල්ලීම යිතියෙන්නේ සබස්කරයිප් කරලා නැති අය දැන්ම සබස්ක්‍රයි් කරන්න හැමෝටම ගුට්ලක්